අල්බවන අදද දේපුතය ඉතිං අද දවසෙත් අප අලුත් පාඩමකින් අලුත් පාඩමක දවත් කොටසකින් සහභාගෙනවාගේ අද්‍යන ක්‍රියාවලට ඉතිං අද අපේ පාඩම තමයි ම අල්ල් ක්‍රීඩා හැකයා වදනයක සඳහාම් මූලික ක්‍රියාකාර කම්වලේ දෙමු කියන පාඩම මේ පාඩම මුල් කොට සපික අලිින් අවස්ථාවකද වෙනම අධ්‍යනය කරයිතිං අද දවස අපි ඒගාව කොටස කරන්නේ මේ කිර අපි පැනීම් සහ විසි කිරීම් පිළිබඳ තමයි අවලානය අොමු කරන්න. ඉරිම් පැනීම් කිය අද්දි පුතේ වලා දන්නා පැනීම් කියනෙ වභවික ක්‍රියාකාරකමක් දායිනික ජීවිතයේදී අපක් එක වැඩවලද ඕන තරම් පැනීම් සිද්ධ කරනවා ඇති නිවැදිවශාරිරයට කිරියව හැසිරීමෙන් පැනීමකදි සිද්ධ වෙන අනතුරු හාවම කරගන්න පුළුවන් අපිට. පැනීම් පුතේ දැන් අපි කතා කරනමේ ජීවිතේ අපි සිදු කරන සල්ල ක්‍රියාකාරකමක් හැටියට පැනීමක් සිද්ධ කරන්න කොහොමද පැනීමක් පුහරුවන්නේ කොමදි කියෙක නමුතුමට අපිට මේක වැදගත් වෙනවා මල්ල ක්‍රීඩාවලදදි මොකද ඉදිරියේ ඉදිරි ශ්‍රීණීවලදිය අපකි අධ්‍යනය කරන්නේ මල්ල ක්‍රීඩා පැනී මිසා්. ඒකන මූලා රම්භයක් හැටියට තමයි අදවසේ අපි මේ කොටස කරන්න. ඉති මල්ල ක්‍රීඩාගත්තම අල දන්න නිවාසන්ත ක්‍රීඩාාවලදි හෙමමුගුණලු සහභාගි වෙලත් ඇති පැනීමමි සෞකීපයක් තියෙනවා දුර පැනීම උසපනීම රිටි පැනීම තුම්පිින්ම ඉති ඔය පැනම් කරන්න මූලික අවබෝධයල බාදන්න තමයි අද මේ පාඩම අපි කරන්න ඉති මේකෙදදි අපි නිසාකච්චා කරන්න තියෙන පුතේ පැනීීමම් සිදු කරන්න ැන හර කිය පයක සිද්ද කරන්න ුවන් නි පදයෙන්න්නක් ල තනිපාදයෙන් පතිිතවීම තනිපාදයෙන් niෙක් මල පාද දෙකෙන්ම පතිතවීම පාද දෙෙන්nniෙක් මල තනිපාදයෙන් පතිතවීම එවගේම පාද දෙෙන්ෙක් මලා පාද දෙකෙන්ම පතිතවීම මේ කා අවස්ථානු කූලව අපි ක්‍රීඩා කරදදී අපේය සරල විනෝද ක්‍රීඩා වලද නැ ඉනි ජීතව විදවස්ථාවලද මේමගේ පැනීම් භාවිතාවෙනවා. ඊට අම්මතරපුතේත් අපිට මේක ගොඩක් වැදගත්දේ තමයි පතිතවීමේදී අපි කොයි ආකාරයෙන්ද නිවැරදිව පතිත වෙන්න කියෙලා. ඉතින් පතිතවීමදී සැලිලිමත්වෙන්න්නව ේවල් තමයිකපුතේ න හෙස්නවල ශරයේ පහතට ගේෙන්න්නඕන. පාද කොට්ටාවලෙන් තමයි පතිතවෙන්නවනේ වගේ සමබරතාවේ දැකගන්නඕන්න කිසිම වෙලාක. ශරීරයේ රජෝතියාගෙන පැනීම් සිද්ධ කරන්න හොඳනෑ එක වැරදිී අනතුරු ඇතිවෙන්න පුළුවන් විශාලා අනතුරු පවා ඇතිවෙන්න පුළුවන් ඉතින් මේ පෙන්නුම් කරලා තියෙන මේ රුප සටහනක ක්‍රීඩිකාවක් පැනීමක් සිදු කරනාාකාරය ඒ දි ශරීරයේ ක්‍රියාත්මක වෙන්න කොහොමද කියලා ද මේකෙදිනම් මේ ක්‍රීඩිකාවක් ඉතිං එතකට මේ පෙන්නුම් කරන පාද දෙකෙන්ම ක්මිල පාද දෙකෙන්ම පතිත වන අවස්ථාවක්කති මේ ආකාරයටම නොවන්න පුළුවන් අපේ දිනෙදා ජීවිතය අපි කරන්න නමුත් මේ අ අපිකිව පතිතවීමේදේ සැලකිලිමත්ව ුතු කරුණු පිළිබඳ අවධානයකින්තව තමයි පතිතවීම සිදු කරන්න ඕනේ මොකද පැනීමකින් අනතුරුවවා අනතුරක් වෙන්න තිය ඉඩ කන බොහොම වැඩ අපි දිනදා ජීවිතයේදී හෝ ්‍රීඩාවේදී හෝ ඕනෑම අවස්ථාවක්කද අපි නිරන්තරය අවධානය මකරගන්න ඕන ශරීරිික ක්‍රියාකාරකම් නිසා අපේ ශරීරයට හානි නොවනාකාරයට ශරීරය පවත්වාගන්න. එනිසා ඉරියව් භාවිතය ඉතා වැදගත්තන ඉතින් පැනීම් පුහුණුවීමම් සඳහ ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන්. මේ ආකාරයට තනිපාදයෙන් පැනීම් වාරගණනක් කරගෙන යන්න පුළුවන් අඒ වගේම මේ එක්පාදයකෙන් පැනලා අනිපාදයෙන් පතිතවෙලා අනිපාදයෙන් ඇැවත පැනීම් මේ ආකාරයට සරලරේකාවක් ඇදගෙන ලකුණුදාගෙන හරි කරන්න පුළුවන්. වගේම තමයි පපුත මේ දෙපයි ඉදිරියට පැනීම දෙපැන් නැවත පතිතවීම ඉගවත කාඩ බෝඩ් පෙට්ටි වගේ බාධක තියලා තනිපාදයෙන් පැනීම පාද දෙකින් පැනීම පතිතවම් කරන්න පුළන් මේ වගේ බාධක මගින් පනිද්දි ටිකක් වැඩි පුරාවධානයොම් කරන්න ඕන පොතේ දැන් ඒ බාධක වඩා ශක්තිමත්තර ඕවන ශරීරයේ අප ශරීරයේ බාධරන්න පුළුවන එකක් වෙන්නෝ නීති මේ වගේ අවස්ථාවදදී පාසල දිපිොටත්න්න නිරතර ගුරුවරෙක් ඔබ ලගින් ඉන්න නති ගුරුවරෙක් නැත වැඩි ටියෙක් නැත තනයෙන් ඔයාලා කණ්ඩෑම් හැටියට යාලුව එක තුලකන ක්‍රියාකාරකම්රදේ ටිකක් ප්‍රවේශම් වන්නෝනොක දානතුරක් වවැන්න ඉද තියෙන නිසා ඒවගේම කෙටි අවතීරණ දාවයකෙන් ඇත්තැ ටිගක්තුර දුවගෙන වෙල්ල. තරමක් උසපෙට්ටියක් ක මත නැතයි වගේ පිටිය සලකරන්න කර පුප්පෙද සක් මත පාදය තියලා ඉදිරියට පනීම එකැන නිවැරදී ලක්ෂයකම පාධතියල ඉදිරියට පැනීම ධාවනය අත්ත එක්ක එතකොට ධාවනේ වේගයත් එක්ක වේගුවත් පැනීමක් සිද්ධ වෙනවා ඇති මේ අවස්ථාවලදී ප්‍රවේශම් වෙන් ඕන පැනීම සහ පතිතවීම විශේෂයෙන් පතිතවීම සම්බන්ධයෙන් ෙටිය ක් කරනවා වැඩිටි හෝදර සහෝදරය තරඉන්නවන වැඩිය හොඳ. ඉති ඒවගේ තවත් අපිට කරන්න පුළවා සලකනු කරන ලද මේ වගේ ඒකා උඩින් පැනගෙනයන පුළන් කන්නඩායමක් හැටියට නත්ව කරන්න පුවාට පස්සේ සල කල දක්ව කට තිරේකා මතින් පයින්නක්වක් හට කියන සිද්ජකාර ලකුණු කරල ති මේක්‍රාකාර මුක්කෝම පැනින් පුහුණුවීම සඳහා කරන්න පුළුවන් ක්‍රියාකාරකම වයි හගද හනපතේ ප්‍රශ්ණ පත්තරයේදේ නිසා. මේවාම ලියන්න්න වෝ නි කියල එකක් නැහැ නමුොත් මේ වගේ දෙයක් නිර්මාණය කරලා හරි ලියන්න ඕන මේ වගේ රූප සටහන් අන්ඳින් න්නඕනේ නිසා මේ රූප සටහ ඇැදගන්න එක ඉතා වැදගත්. ඒ ගාට අපි බලොම්පුතේ විසිකිරීම් චෑන මොනාදි කලා විසි කිරීමත් ආරවාගේම අපේ දාෛනික ජීවිතය ස්වභාවික ක්‍රාකාරකමක් ස්වභාවික චලනයා ඇති යම් කිසි උපකරණයක් හොයම් කිසි දෙයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට නැතම් වෙනක් පුද්ගලයකුට එයවීම අපි විසි කිරීමක් කියලා හඳුන්වන්න පුළුව ඇතකර එදින දා ජීවිතේදී වගේම සංවිධානත්මක ක්‍රීඩාවලදී එවගේ මල්ල ක්‍රීඩාාවදෙත් විසිකිරීමම් සිද්ධ කරනවා සංවිධානත්මක ක්‍රීඩාවල දිනං උදාහරන්න ැටියට ක්‍රික්කට්වල පන්දු යෑවීම නෙඩ් බොල්වල පන්දු යවීම එල්ලේවලදි පන්දුවයවීම වගේ අවස්සා දකින්න පුළුවන්. මල ක්‍රීඩාවලදී යගුලිය දැමීම කවපත්ත විසිකිරීම හෙල්ල විසි කිරීම මිටිය විසි කිරීම වැනි සෞ්වල මූලිකම ක්‍රීඩා චාලනය වෙන්නේ විසිකිරීම. ඇතින් විසිකිරීමක් සිදුකරන දිශාව විසිකිරීමට ගන්න ඕපකරනවල බර ඒ උපකරනවල ප්‍රමාණයකිනකට වෙනස්. ඒ වගේ විසි දුර ප්‍රමාණයන් හයි ලක්හයන්ද එකනෙකට වෙනස්. අපි භාවිතා කරන උපකරණා නුව එතකට විසිකිරීමේදී සැලකිලිමත්වේ යුතු කරුණු තමයිපුතේ භාවිතා කරන උපකරණයානුව තමයි විසිකිරීම සිද්ධ කරන්න ඕන. ඒ වගේම විසිකිරීමෙන් පස්සේ සිරුරේ සම්බර්තාව ලැකගන්න ඕන. තමා හා අන්න අයගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. එති මෙ මේ කාරණා ගැන පුතේ විසිකිරීමකදදි සැකිලිමත් වෙන්න පළ ඕනේ. ආරක්ෂාව ගැන කඇදි දැ යමක්කිසිකර පුහම තවත් කෙනක් ගේෙ වැද දෙන්න පුුවන් ඒ වගේ සිකර නොපකරන්නේය නිවැරදි විසික් නොවී තමාටම නැව තැවිල්ලවදදින්න පුුවන්ඒගේ අන්නතුරුවෙන්න පුළුවන් එනිසා යන තුරු පිල් බඳ සැලකිලීමත්වවෙන්න ඕන. ඉගාවිටපුතය කලින් හා කාරයටම විසිකිරීමේදී විසිකිරීම් පුහුණුවේම සඳහා කරන්න පුුවන් ක්‍රියාකාරකම් මනනාද කෙලා පි බරන්න නතක. පොලමත් සලකුුණු කරලා තියනෙ ඉලක්කයක් වෙත කුඩා බෝලයක් නැතම් වලල්ලක් ඔොකට ඔගලට මේකන ගෙදරදිනත් කරන්න පුළුවන් ඉතින් විජරකුතේ ආධාරකයක් මත කියයල තියනෙ ඉලක්කයක් වෙත කඩාෝෝල සිරන්න ලුව නැත ලක්ො පුුව මෙන රුප් සටහන දක්කල තියනකාරට ල ෙද දන මේ ගේ ආධාරකය විියආධාරකයක් වෙන නිර්මාණ කරන්න ඕන්න මේසයක් කොඩුනත් යම් කිසි ලක්කය අපි තුම් බෝතලයක් කිය බෝතලයක් තියලඒ බෝතලට වල් ලක්දනවා වගේ සරල ක්‍රයාා කාරකම් කරන්න පුළුව විසිකිරීම් හුරුවන්න දැ නිවැරදි විසිකිරීමක් දැන් මේ වගේ ක්‍රියාකාරකම් හරුවන්න අපට මල් කීද කරන අස්සාාවකදති මේවා උපයෝගී ව ොයවගේ රැන් ගහක තියෙන ගෙඩියක් කඩාගන්නුන අපි වි දුපකන ගල් කටයක්ක් අඩේ ඒ වගේ විසිකිරින් සිද්ධ කරන්නා ති මේම නිවැරදිවි කරගන්න මේ පුහුණුව වැැදගත්ත නවා ගොන්ට දොර දි ාජීවිතරටත්තේ උපකාරවෙනවා ක්‍රීඩාාව පකාරයනවා නිසා මේ වගේ ක්‍රියාකාරකම් කරන එක ඕලටිති හොඳයි ඊට අමතරවයක ඔල් විනෝ දෙයක් ලැබෙනවා. මේ වගේ ක්‍රීඩාවක් නිර්මාණය කරලා එක තරගයක් හෙටිට කරලාවලට විදනයක් ලබාගන්නත් පුළුවන්ගති මේවා ක්‍රීඩා කියනද ඉති වැද ගත්තවනනාපුතිේවලට මේ දැන්ගේ දරීන්න අස්ථාවිදනත් කරන්න පුළුවන් නිසා ඒ නිසා මේ වගේ ක්‍රියාකාරකම් නිර්මාණය කරග කරන්න පුළුවන් මේ වගේ පන්දුවක් හිසර හැලින් නිසි කරන්න පුළුවන් වල්ල්ලක් වගේ දෙයක් නතාම් වෙනත් පන්දුවක් මූනත්කමනය සිරට පැත්තෙන්. පැත් දකන පැත්ම පැත් කරන ුල ටවස පපුුවමටමේ යාගත්ත පන්දුවක් සිර ීරිය නැත සිකරන් ල ේවා ශේෂ සංවිධානත්මක ක්‍රීඩාවලද. උපකාරි වෙන පන්දය වීමේ ක්‍රම. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් කරගත්ත මඩේ අවස්ථාවලදී ක්‍රීඩා හැකයා පිළිබඳ වැඩි දියුණවා ලබාගන්න පුළුවන්. ඉ ප්‍රශ් ල අස්සාම වන්න පාඩමට අදාලව ප්‍රශ්න රාතික තමයි මේ ඔක්ගුලන්ට පෙළගස්සල තියෙන ප්‍රශ්න හතක්තියවා මේ ප්‍රශ්න හන්ප ප්‍රශ්නට පිළිතුර ියන්න පිළිරු ලියද ඇටුව කාවත් අත්ස ප ඩ කියෙවන්න ම වලට පෙලපොත් බාධකන් පළ අනිවාරෙන් පෙළිපොත පාඩම කියෙවන්න විඩියෝ එක බලදදිින් පෙළපොතේ පාඩමත් කියවල ප්‍රශ්නවලට පිළිතුටු ලියන්න. ඉතිං අද දල්සෙ පාඩම අවසානයි, බසල් දෙනාාට හයිබෝුවන්.